Hi everyone. මම අද ඔයාලත් එක්ක ගොඩක් important topic එකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි aspirin කියන ඖෂධය ඔයාලා අහලා ඇති. Aspirin කියන ඖෂධයේ භාවිතය. ඒ කියන්නේ මොන වගේ රෝගී තත්ත්වවලටද aspirin භාවිත කරන්න පුළුවන්? ඒ වගේම aspirin වලින් ඇතිවෙන්න පුළුවන් side effects. අතුරු ප්‍රතිඵල මොනවාද? ඒ වගේම මේ aspirin කියන tablet එක භාවිත කරන්න බැරි අවස්ථාවල් මොනවද කියන එක සම්බන්ධව මම මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා right හරි මම මුලින්ම කතා කරලා ඉන්නම් මේ aspirin කියන්නේ මොකක්ද කියන්නේ right එතකොට අපි බැලුවොත් aspirin කියන ඖෂධය බැලුවොත් aspirin කියන එකේ ඖෂධීය නාම ඒ කියන්නේ අපි ඒකේ කතා කරොත් scientific name එක acetyl salicylic acid කියලා කියනවා acetyl salicylic acid එතකොට මේ ඖෂධය සාමාන්‍යයෙන් 300 mg tablets තියෙනවා 150 mg tablets ඒ වගේම 75 mg tablets තමයි බහුලව භාවිත වෙන ඖෂධ මාත්‍රාවන් වන්. එතකොට මේ acetyl salicylic acid වල විශේෂ ලක්ෂණයක් තියෙනවා මේ ඖෂධය අපේ ආමාශයට ටිකක් ඉරිට එහෙම නැත්නම් අර තුවාල ඇති කරවන්න පුළුවන් ගැස්ට්‍රයිටිස් ඇති කරවන්න පුළුවන් විදිහේ ඖෂධයක්. ඉතින් ඒ නිසාම මේ ඖෂධය සමහර අවස්ථාවල් වලදී දැන් උදාහරණයක් මම මේ පෙන්නන් ඉන්න ටැබ්ලට් එක එන්ටරික් කෝටඩ් ටැබ්ලට් කියලා කියනවා. අපි කියනවා එන්ටරික් කෝටඩ් කියලා එන්ටරික් කෝටඩ්. එතකොට එන්ටරික් කෝටඩ් කියලා කියන්නේ එන්ටරික් coated එතකොට enteric coated කියලා හඳුන්වනවා මේ enteric coated කියලා කියන්නේ මේකේ තියෙන මේ ටැබ්ලට් එක වටේට එක්තරා විදිහක කවරයක් වගේ දෙයක් තියෙනවා coating එකක් ඒ හරහා ආමාශයට මේ ටැබ්ලට් එක ගියාට පස්සේ ටික ටික තමයි රිලීස් වෙන්නේ ඉතින් එතකොට ආමාශයේ අර තුවාලයක් ඇති කරවන එක එකපාර තුවාලයක් ඇතිවීමේ අවදානම මේ හරහා අඩු වෙලා තියෙනවා enteric coated tablet විදිහට සකස් කළ නිසා මේකේ ගැස්ට්‍රෝ රෙසිස්ටන්ට් එන්ට්‍රික් කෝටඩ් ටැබ්ලට්ස් කියලා ගහලම තියෙනවා. ඉතින් එතකොට ඒ වගේ මම කිව්වේ ආමාශයේ තියෙන ගැටලුව සඳහා භාවිත කරන විදිය. එතකොට අපි ගත්තොත් තව ඇස්පිරින් ආකාරයක් තියෙනවා සොලියුබල් ඇස්පිරින් කියලා සාමාන්‍යයෙන් ග්ලාස් ඔෆ් වෝටර් වලට ඩිසෝල් කරලා බොන්න පුළුවන් විදිය දිය කරගෙන බොන්න පුළුවන් විදිය ඇස්පිරින් ආකාරයක්. එතකොට ඉතා ඉක්මනින් දිය වෙනවා. මේ විදියට ඔයාලට සාමාන්‍ය ෆාමසි වලින් ගත්තත් බලා ගන්න පුළුවන් මේ ටැබ්ලට් එක. එතකොට මේකේ ඉෆෙක්ට්ස් එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වය ගැන කතා කරොත් පළවෙනි එක තමයි ඇන්ටිපයිරටික් ඉෆෙක්ට් එකක් තියෙන. මේ ඇන්ටිපයිරටික් කියලා කියන්නේ මොකද්ද? මේක දෙන්න පුළුවන් ෆීවර්. ෆීවර් තියෙන කෙනෙක්ට ෆීවර් අඩු කරගන්න. උණ රෝගියෙක්ට උණ තත්ත්වය හොඳ කරගන්න දෙන්න පුළුවන්. රයිට්? හැබැයි සාමාන්‍ය මේක ළමයින්ට උණට දෙන්න හිතකර වෙන්නේ නැහැ. ඒක මම කියන්නම් ඇයිද කියලා ඊළඟට ඇනල්ජෙසික්ස් එහෙම නැත්නම් pain එකට භාවිතා කරන්න පුළුවන් විදිය ඖෂධයක් වෙනවා. ඒතර pain එකේදී හැබැයි මේකත් මතක තියාගන්න mild to moderate pain. එහෙම නැත්නම් pain එක යන්තම් තියෙනවා නම් mild කියලා කියනවා අපි. moderate සාමාන්‍ය මධ්‍යස්ථ pain එක. moderate pain එක. ඒතර mild to moderate pain එකට තමයි වඩාත් සුදුසු වන්නේ මේ ඇනල්ජෙසික්ස් ක්‍රියාකාරීත්වය නැත්නම් pain killer action එක. දැන් මම action දෙකක් කිව්වා එකක් උණට භාවිත කරන්න පුළුවන් දෙවෙනි action එක aspirin භාවිත කරන්න පුළුවන් mild to moderate pain එකකට වේදනානාශකයක් විදියට. right. එතකොට තුන්වෙනි action එක විදියට anti-inflammatory එහෙම නැත්නම් ඉදිමීම සඳහා ඉදිමීමට swelling ඒ කියන්නේ මොනවාහමාරි විසබීජයක් කුමන ආකාරයේ හෝ ඉදිමීමක් ඇති වෙලා තියෙනවා නේද? ඒ ඉදිමීම අඩු කරවීම සඳහා right ඉදිමීම අඩු කරවීම සඳහා භාවිත කරන්න පුළුවන් මේ aspirin කියන ඖෂධය. ඉතින් එතකොට ඒක ඇති වෙන්න හේතුව එක්තරා කිමිකල් එකක් තියෙනවා prostaglandin කියලා. ඒ ඖෂධ ඒ කිමිකල් එක අඩු කරවීම හරහා තමයි මේ antipyretic analgesic එහෙම නැත්නම් anti-inflammatory කියලා actions දෙන්නේ. එතකොට මතක තියාගන්න නැවතත් fever එකට එහෙම නැත්නම් උන analgesics එහෙම නැත්නම් වේදනානාශකයක් විදියට ඒ වගේම ඉදිමීම සඳහා භාවිත කරන්න පුළුවන්. right. එතකොට අවසාන action එක ගොඩක්ම විශේෂයි. ඒකට කියනවා anti-platelet action කියලා. anti-platelet.
ඔයාලා දන්න රුධිර පට්ටික ප්ලේට්ලට්ස් කියන්නේ රුධිර පට්ටික. රුධිර පට්ටික එකිනෙකට ඇලුණොත් ඇලිලා තමයි රුධිර කැටියක් නිර්මාණය වෙන්නේ. එතකොට රුධිර කැටියක් නිර්මාණය වෙන්න නම් රුධිර පට්ටික එකකට එකක් සම්බන්ධ වෙන්න ඕන, ඇඩිය වෙන්න ඕන, ඇලෙන්න ඕන. ඒ ක්‍රියාවලිය නවත්තන්න පුළුවන්. එහෙම නැත්නම් ඇන්ටි ප්ලේට්ලට් ඇක්ෂන් එකක් දෙන්න පුළුවන් මේ ඇස්පිරින් කියන ඖෂධය සඳහා. ඇස්පිරින් කියන ඖෂධයට පුළුවන්. එතකොට ඒ මගින් මොකද වෙන්නේ? මේ ප්ලේට්ලට් ඇලෙන්නේ නැහැ. ප්ලේට්ලට් ඇලෙන්නේ නැති නිසා රුධිර කැටිය නිර්මාණය වෙන්නේ නැහැ. ඉතින් මේ ඇක්ෂන් එක භාවිතා කරලා ඔයාලා දන්නවා හાર્ට් ඇටැක්. එහෙම නැත්නම් මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් කියලා කියනවා විද්‍යානුකූලව මෙඩිකල් ටර්ම් එකක් විදිහට ගත්තොත්. මේ හાર્ට් ඇටැක් එකක් ඇති වෙන එක වළක්ව ගන්න මේ ඇස්පිරින් කියන ඖෂධය, එහෙම නැත්නම් ඇන්ටි ප්ලේට්ලට් කාණ්ඩයේ මෙම ඖෂධය විශේෂයෙන්ම භාවිතා කරනවා දිගු කාලීන බොහෝ විට එහෙම රිස්ක් එකක් අවදානමක් තියෙනවා නම් හાર્ට් ඇටැක් එකක් එන්න පුළුවන් අවදානමක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ඩේලි නයිට් ඩෝස් එකක් විදිහට බොහෝ විට සාමාන්‍යයෙන් ලොකු ඩෝස් එකක් නෙවෙයි බොහෝ විට 75 මිලිග්‍රෑම් වගේ මාත්‍රාවක් භාවිතා කිරීමට ගොඩක් දුරට ડોක්ටර්ස්ලා ප්‍රිස්ක්‍රයිබ් කරනවා. ඉතින් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ රුධිර කැටියක් ඇතිවීමේ ක්‍රියාවලිය නවත්ත ගන්න. ඉතින් ඒ මගෙන් ලොකු ආරක්ෂාවක් සපයනවා. ඉතින් ඒ නිසා මේක ගොඩක්ම වැදගත් වෙන මෙඩිසින් එකක් වෙනවා. ඉතින් අපි බැලුවොත් මේ ඖෂධය භාවිතා කරන්න බැරි අවස්ථාවල් මොනවාද? රයිට්? එතකොට කන්ට්‍රා ඉන්ඩිකේෂන් කියලා අපි කියන්නේ ඖෂධය භාවිතා කරන්න බැරි අවස්ථාව. එතකොට එකක් තමයි සාමාන්‍යයෙන් ප්‍රෙග්නන්සි එකේදී මේ ඖෂධය දෙන්නේ නැහැ. ඊළඟට බ්‍රෙස්ට් ෆීඩින්. එහෙම නැත්නම් කිරි දෙන මව්වරුන්ට මේ ඖෂධය දෙන්නේ නැහැ. ඊළඟට චිල්ඩ්‍රන් under 16 years old සාමාන්‍යයෙන් අවුරුදු 16ට අඩු ළමයින්ට මේ ඖෂධය එහෙම නැත්නම් ඇස්පිරින් දෙන එක ඒතරම් සුදුසු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ළමයට වෛරල් ෆීවර් එකක් වගේ තිබ්බොත් එතකොට එයාට සමහර වෙලාවට අර ඇන්ටි ප්ලේට්ලට් ඇක්ෂන් එක නිසා විශේෂයෙන්ම හිතන්න ඩෙන්ගු ෆීවර් කියලා ඩෙන්ගු වෛරස් එක. එතකොට අර ඇන්ටි ප්ලේට්ලට් ඇක්ෂන් එක නිසා ළමයේ ඉක්මනටම ඩෙන්ගු රක්තපාත කියන රෝගී තත්ත්වය ඇතිවීමේ අවදානමක් තියෙනවා. එහෙම නැත්නම් ඩෙන්ගු හිමරජික් ෆීවර්. ඒ වගේ නිසා එහෙම නැත්නම් මියුන හැදිලා ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වකදී බ්ලීඩින් තවත් වැඩි වෙනවා. ඉන්ටර්නල් බ්ලීඩින්. අභ්‍යන්තර රුධිර වාහනය වැඩි කරවන්න පුළුවන් මේ ඖෂධය නිසා. ඒ නිසාම ළමයින්ට දෙන එක රෙකමෙන්ඩ් කරලා නැහැ. ඊට අමතරව රයිස් සින්ඩ්‍රෝම් කියලා රෝගී තත්ත්වයක් එනවා. ඉතින් මේ සියලුම රෝග නිසා ළමයින්ට ඇස්පිරින් කියන ඖෂධය දෙන එක අනුමත කරලා නැහැ නීතියෙන්. රයිට්? එතකොට ගැස්ට්‍රික් අල්සර්ස් ඇතිවීම මම කිව්වා මේකෙන් ඇතිවෙන ප්‍රශ්නයක් කියලා. තුවාල. ගැස්ට්‍රික් අල්සර්ස් කියන්නේ තුවාල. අභ්‍යන්තර. ඒ කියන්නේ ආමාශය ඇතුළේ. එතකොට කාට හරි තුවාල දැනටමත් තියෙනවා නම් ඒකේන ඇස්පිරින් නොගෙන සිටීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. රයිට්? එතකොට ඒ සඳහා වෙනත් ඖෂධ කාණ්ඩයක් භාවිතා වෙන්න පුළුවන්. අපි ඉදිරියේදී කතා කරමු. නමුත් ඇස්පිරින් කියන ඖෂධය භාවිතය සුදුසු වෙන්නේ නැහැ. රයිට්? ඊට අමතරව හිමෝෆීලියාව අහලා ඇති ජානමය රෝගී තත්ත්වයක්, එහෙම නැත්නම් ජෙනටික් ඩිසෝඩර් එකක් කියලා අපි කියනවා. මේ හිමෝෆීලියාව කියන රෝගී තත්ත්වයේදී රුධිර කැටි ගැසෙන්නේ නැහැ. රයිට්? එතකොට රුධිර කැටි ගැසෙන්නේ නැති නිසා මෙයාලා වැරදිලා හරි අපි ඇස්පිරින් දුන්නොත් මේ කැටගරි එකේ කෙනෙක්ට රුධිර කැටි ගැසීම තවත් අඩාල වෙනවා. ඒ හරහා අභ්‍යන්තර රුධිර වාහනයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. රයිට්? එතකොට හිමෝෆීලියායට දෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි ස්නේක් බයිට් සර්ප දෂ්ටණයකදීත් ඒ ක්‍රියාවලියම තමයි, ඒ කියන්නේ රුධිර වාහනය වළක්වා ගැනීම අපහසු වෙනවා. ඇස්පිරින් වගේ ඖෂධයක් දුන්නොත් ඒකෙන් එන වේදනාව හෝ ඒකෙන් එන ඉදිමීම හෝ උණක් ආවොත් ඒකට ඇස්පිරින් දුන්නොත් සර්ප දෂ්ටණයකදී තවදුරටත් ඒ බ්ලීඩින් එක වැඩිවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ඒ තත්ත්වවලදී දෙන්නේ නැහැ. ඉතින් අපි අවසාන වශයෙන් බලමු මේකෙන් එන්න පුළුවන් සයිඩ් ඉෆෙක්ට්ස්. එහෙම නැත්නම් අතුරු ප්‍රතිඵල. ඉතින් එකක් තමයි ගැස්ට්‍රික් ඉරිටේෂන්. ඒ කියන්නේ ආමාශය ඇතුලේ අර එන දැවිල්ල, තුවාල, ඒක අපි කතා කරා. ඊළඟ දෙවෙනි එක ඇලර්ජීස්. මොකද මේකේ තියෙන සැලිසිලික් ඇසිඩ් කියන එක. මේක ඇලර්ජි එකක් වෙන්න පුළුවන් සමහර අයට. රයිට්? එතකොට සමහර අයට ඇස්පිරින් ඇලර්ජි වෙනවා. ඊළඟ අල්සරේෂන්, ඒ වගේම බ්ලීඩින්, අභ්‍යන්තර රුධිර වහනයක් දක්නට ලැබෙන්න පුළුවන් සමහර අයට. බඩේ දැවිල්ල තමයි මේ පළවෙනි පොයින්ට් එකෙන් කියලා තියෙන්නේ. බඩේ දැවිල්ල වගේම රුධිර වහනයක් වෙන්න පුළුවන් ඇඟ ඇතුලේ. රයිට්? තුවාල හැදිලා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ, ඇස්ම තියෙන patient කෙනෙක්ට. ඒ කියන්නේ හතිය, ඇදුම. හතිය තියෙන patient කෙනෙක්ට, එහෙම නැත්නම් ඇස්මා
කඩිෂන් එක වර්ස්ේ එම නැත්තම් වැඩි කරන්න පුළුවන් විදිේ අවෂධයක් තමයි මේ ඇස්පීන් කියලා හඳුන්වන්. ඉතේ එතකොට කාටහරි මේක ඕඩෝස්තුනත් එම නැත්තම් වැඩි ප්‍රමාණයක් ශරිරගත වෙලානම් ඒ සඳහා භාවිතා කරන ඇන්ටිඩොට් එක කියලා කියනවා එම නැත්තං විස නැති කරන අවෂධය ඒක සෝඩියම් බයිකාබනේට් කියන අවෂද. ති ඒක එහෙම වෙන්න හේතුව තමයි අර ඇසිටල් සැලිසිලික් කියන එක ඇසිඩ් එකක් ඒක කෙමිකල් එක ඇස්පීන් වල තියෙන කෙමිකල් එක ති ඒක නැති කරන්න මෙතන බේස් එකක් එම නැත්තම් භාෂ්මික සංයෝගයක් ප්‍රති අවෂධය ලිස භාවිතා කරනවා මේ එකන්නේ අවෂධය විෂ වෙලා තියෙනවනම් ඇස්පීන් කියන අවෂධය ඕඩෝස් වෙලා තියෙනවනම් සෝඩියම් බයිකාබනේට් දීම හරහා ඒ අවෂධය තියෙන සැර අඩුකර ගැනීමක් අපිට කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතර අපි කතා කරේ ඇස්පීන් කියන අවෂධය. ඇස්පීන් කියන අවෂධය ඇත්තටම ගොඩක් වටින අවෂධයක්. ඒකට හේතුනේ ගොඩක් අවස්ථාවලදී උණට භාවිතා කරන්න පුළුවන් ෆීවර් ඇනර්ජෙසික්ස් එහෙම නැත්නම් පේන් එකට භාවිතා කරන්න පුළුවන් වේදනානාශකයක් විදියට ඇන්ටි ඉන්ෆ්ලමේටරි එහෙම නැත්නම් ඉදිමීම් අඩු කර ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඇන්ටි ප්ලේට්ලට් විශේෂම ඇක්ෂන් එක හાર્ට් ඇටැක් එකක් කෙන එක වළක්ව ගන්න පුළුවන්කම ලැබෙනවා දිගු කාලිනව මේ ඖෂධය සාමාන්‍යයෙන් පේෂන්ට්ස්ලට ඇන්ටි ප්ලේට්ලට් ඇක්ෂන් එක සඳහා භාවිතා කරනවා. ඉතින් ওই විදිහට තමයි මම විශේෂයෙන් වැදගත් වෙන ටොපික් එකක් වෙන ඇස්පීන් සම්බන්ධව කතා කරගෙන ගියේ. අපි තවත් ඖෂධ කාණ්ඩයක් තවත් පාඩමක් සමගින් හම් වෙමු. එතකන් thank you all for hearing.